නමුත් මේ පාර රතිඥයක්වත් ගහන්න නැතුව කරපු එක ගැන ජාතික ජන බලවේගයට අපි ස්තුතිවන්ත වෙන්න ශිෂ්ටයි. අලුත් රාජපක්ෂ නාමල්ලට සෙල්ලම් කරන්න වෙන්නේ ඩොලර් බිලියන 2.4ක් කොල්ල කන්න ගියා මේගොල්ලෝ අවුරුදු 16ක් ඇතුළත. ඒ කම්පැනියර තියෙන තැපැල් පෙට්ටියක් පට්ටපල් බොරුවක් නිසාවියට කළේ. හරි, ඇත්තටම මේ දෙවෙනියට සාක්ෂි දීපු මිනිහත් කළේ පට්ටපල් බොරුවක්. තව ටික දවසක් ගියා නම් මේ රටේ දේශ සීමාවත් අපිට අහිමි කළා. අර බොරු දේශ ප්‍රේමියෝ ටිකක් ඉන්නව නේද? තක්කඩිරලක්. උන් වචනයක් මේ ගැන කතා කළේ නැහැ නේ. ආණ්ඩුව නිර්භීත නම් දැන් ටිරානල් ස්ටෙරේව පියවර ගත යුතුයි. අයිබන් නිවුස් සෙන්ටර් සහ නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ් නාලිකා සමගින් එක්වන බාධනය පිළිගන්න විශේෂම 2024 ජනාධිපති වර්ණයේදී ශ්‍රී ලංකාව වෙනස් තීන්දුවක් ලබා ගත්තා. මේ වන විට අලුත් ආණ්ඩුව වැඩපටන් ගන්න තිබෙනවා. දැන් අලුත් ආණ්ඩුව වැඩපටන් ගත්තයින් පස්සේ දැන් ඉන්නේ පක්ෂ බෙදීමකින් තොරව අපේ රටේ ජනාධිපතිවරයා. මේ ජනාධිපතිවරයා මේ රට ඉස්සරහට රැගෙන යාමට නම් මොන වගේ තීන්දුව තීරණ ගත යුතුද? ජනප්‍රියවාදී තීන්දුව වලින් ඉස්සරහට ගමන් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් රටක් විදිහට ඉස්සරහට යන්න නම් මොනවද කළ යුත්තේ? මේ සම්බන්ධයෙන් කතා බහ කිරීම සඳහා මෙවර සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කිරීමට කැප වූ, නමුත් මෙතනින් එහාට මේ රට කොහොමද පාලනය කළ යුත්තේ කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට අපි සූදානම්. ඒ සඳහා අපි එක් කරගත්ත සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහත්මයා, ඒ වගේම හිටු අමාත්‍යවරයෙක් අයිබන් කොබුතුමා පිළිගන්නවා. ඔබතුමාලා මේ තරුණ කාලයේදී යම් විප්ලවයක් කිරීමට අවනයි කියලා හිතුවා. දැන් මේ වෙද්දී ඒ විප්ලවයක් කිරීමට උත්සාහ කරපු පිරිසක් අර ප්‍රධාන ධනේශ්වර කණ්ඩායම් වලින් බලය අරන් තිබෙනවා. ඔබතුමා මේ දකින්නේ සුබවාදීකාරණයක් විදිහටද? මෙහෙමයි, ලංකාව බංගලොත්භාවයට පත් වුණාට පස්සේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ඍජු ක්‍රියාමාර්ගය කෙලිම පාරට බැහැලා ආණ්ඩුවක් වෙනස් කළා. 169%, 152% ගත ජනාධිපතිවරේ ගෙදර හැරියා. 158% ගත අගමැතිවරේක් ගෙදර හැරියා. එතකොට ඒ ඍජු ක්‍රියාමාර්ගය ඇයි ගත්තේ ජනතාව? මොකද මේ බංකොලොත් භාවය කියන දේ තෙල් නැති කළා මෝඩ තෙල් ඇමතිලාගේ වැරදි ක්‍රියාකාරීත්වය නිසා, රටේ සල්ලි නැති වුණා මෝඩ මුදල් ඇමතිලා මහ බැංකු අධිපතිලා නිසා, ඒ වගේම කෘෂිකර්ම ශේෂ්ත්‍රය විනාශ කළා. මේ වගේ හැම ශේෂ්ත්‍රයක්ම එකවර විනාශ වුණා. මිනිස්සු රට දාලෙන පටන් ගත්තා. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ රටේ එක එක විපත්ති ඇති වෙලා තියෙනවානේ. සුනාමි විපත්ති ඇතුණා, වෙරළබඩ තීරයට ඒක බලපෑවා. යුද්ධය උතුරට බලපෑවා, මට නැගෙනහිරට බලපෑවා, රටේ තනින් තන බෝම්බ පිපිරුවා, එහෙම බලපෑවා. වසංගතයේ ලෙඩේ හැදිච්ච මිනිසුන්ට බලපෑවා. ඇතම් නියං කාලාහම ඒ වගේ කලාප වලට බලපානවා. ඔහොම නෙදුනේ. ගම් වතුරාහම එහෙම එහෙම. නමුත් එකපාරට මුළු රටටම ජනවාර්ගික, ජාතික, ආගමික උස්පාද ભેදකින් තොරව එක පාටම බලපාපු අර්බුදේ මේක. රට බංකොලොත් වීම. මිනිස්සු පාරට යනවා. මිනිස්සු පාරට බැස්සා, පාරේ පොලින් තිබුණා. මිනිස්සු ආණ්ඩුව පෙරළුවා. එතකොට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරේ Tamanට මේ පත්වෙච්ච ඉරණම ගැන මිනිසුන්ට විශාල වේදනාවක් තිබුණා. කෝපයක් තිබුණා. වෛරයක් තිබුණා. ඒ වගේ අවස්ථා මේ අපේ විතරක් නෙමෙයි, ග්‍රීසිය, ලෙබනනේ, මේ හැමතැනම ඇති වෙච්ච දෙයක්. එහෙම කෝපයට පත් වුණාම සම්ප්‍රදායික පක්ෂවලට මිනිසු දඬුවම් දෙනවා. එරිම එලිටිලා දඬුවම් දෙනවා. ඒ අරගලයේ දඬුවම තමයි මේ ජාතිපති වර්ණින් තීරණය වුණේ. ඉතින් ඒකට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් ලංකාවේ කාලයක් යන අවුරුදු 60ක් දේශපාලනය කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ඉඳලා තියෙනවා. රාමුවේ පිටත දේශපාලනය කරලා තියෙනවා. කැරලි ගහලා තියෙනවා. එහෙනම් එක් පැටි වලින් බල්ලා තියෙනවා. නමුත් මේ ඒ අයට තමයි තිබුණේ මේ සංවිධාන ශක්තියයි, මූල්‍ය ශක්තියයි, ඒ වගේම ඒකට අවශ්‍ය කරන අපි ගත්තොත් මාධ්‍ය මෙහෙයුමයි. ඒ සියල්ලෙම ශක්තිය තිබුණේ ඒගොල්ලන්ට තමයි. ඒ මාධ්‍ය මෙහෙයුම ඔවුන් නිර්මාණය කරගත්ත මාධ්‍ය මග බොරු. ඔව්, දැන් ඔවුන් ඇත්තටම මේ වෙනදා වගේ මුදලාලි සල්ලි වලට ගත්තා වගේ පේන්න තිබෙන්නේ නැහැ ඇත්තටම. ඔව්, ඔවුන් වැදගත් දෙයක් කරානේ. ඒක තමයි ඔවුන් අතීතයෙන් කැපිවෙන් වුණා. දැන් අනික් අය ඔක්කොම කතා කරන්නේ තමන්ගේ අතීතය ගැන. ඔවුන් අතීතය මතක් කරලා. ඔවුන් අතීතය උදාහරණයක් ඇරෙයිද හැම වේදිකාවකින්ම ඇහුනේ අපේ අතීතේ නායකව මෙහෙම කළා, අපේ අතීතේ නායකව මෙහෙම කළා වගේ එකක් තමයි ඇහුනේ. ඒ අතීතය තමයි ඔවුන් ප්‍රශ්න කළේ. අතීතේ හොරු, අනාගතේ හොරු නැති රටක්. ඉතාම සරල. ඒ වගේම නිකන් සරල මේ ප්‍රශ්නේ ඉතාම සරල සමීකරණයකට ආවා. රට හොඳයි, මිනිස්සු හොඳයි, ලංකාව හොඳයි. හැබැයි හොරු වගේක් මේක කොල්ල ගෑවා. මේ හොරු අයින් කළාම රට සුද්ධ වෙනවා කියන එක. දැන් මේකෙදී ඇත්තටම සෑහෙන මේ ප්‍රශ්නෙට වගවීමක් තියෙනවා අපේ යහපාලන ආණ්ඩුවල.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ ජනවරම ලැබුණේ රනිල් වික්‍රමසිංහට. ඒගොල්ලෝ දෙන්නම හිතන් හිටියා ඒගොල්ලෝ හපංගමකින් කියලා. රටේ මිනිස්සු බලාපොරොත්තු කඩා වැටෙන දේශපාලන පස්සේ විශාල බලාපොරොත්තුකින් ස්වේච්ඡාවෙන් වැඩ කළේ මිනිස්සු. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ ජීවිත පරිත්‍යාගය. පුදුම පරිත්‍යාගයෙන් ඉදිරිපත් වුණේ. අපි දන්නවා ඒ ඡන්දය ගැන. හරි, ඉතින් නමුත් ඡන්දේ දිනුවට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කල්පනා කළේ එයාට ලැබුණ ජනවරම කැරින්. රනිල් වික්‍රමසිංහ කල්පනා කළේ එයාට ලැබුණ ජනවරම කැරේ. විශේෂ මේක යාගේ එක්සත් ජාතික පක්ෂය යාගේ ඉන්න ජාවාරංකාරීට ලැබිච්ච වරමක් කැරේට අවුරුදු ගානකට පස්සේ රට කොල්ල ගන්න. සීතල යුද්ධයක් ආරම්භ වුණා. ඔය ඉතින් ඒවත් ඇති වුණා. ඒ ගැටුම් ඇතුළ මිනිසුන් බලාපොරොත්තු දරුණු විදිහට කඩා වැටුණා. ඒ කඩා වැටීමේ ප්‍රතිඵලය හැටියට මිනිස්සු ඇදිලා ගියේ මේ ගෝඨාභය රජ ගෝඨාභය දෙසට. මොකද ගෝඨාභයට පුළුවන් වුණා පෙන්නන්න විශේෂම ඔහුගේ මාධ්‍ය මෙහෙවුම් කරුවන්ට, මාකටිං කාරීන්ට, බ්‍රෑන්ඩ් හදනේ වයට පෙන්වන්න පුළුවන් මේ අලුත් බ්‍රෑන්ඩ් එකක්. මේ පරණ රාජපක්ෂ නෙවෙයි, මේ අලුත් රාජපක්ෂ. නාමල්ලට සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. මතවාද එක්කලා හැදුවනේ. ඒ වගේම ජාතිය, ආගම කියන එක ඉතින් පහළ තත්ත්වයට ගහලා වික්කා. ඉතින් ඒ විදිහට තමයි ගියේ. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ කෝපයට පත්වෙච්ච ජනතාව එතෙන්ට ගොනු වීම. ඒ වගේම මේ ජනතාව ඉතාම කෙටි කලක් ඇතුළත ඔහුට එරෙහිව නැගී හිටිය. මොකද ජනතාවට වදීති. ඉතින් මේකේ යම්කිසි රටාවක් අපේ ලංකා දේශපාලනේ දැන් අපිට පේනවා. ඒ රටාව තමයි අපිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ලැබුණා. ලැබිලා 1947 ඒ ඡන්දෙන් පස්සේ ඊළඟ ඡන්දය දෑගත්තෙත් එක්සත් ජාතික පක්ෂයේ. නමුත් 56 එක්සත් ජාතික පක්ෂයේ ඡන්දෙන් පරාජයට පත් වුණා. ශ්‍රී ලංකා දහස් පක්ෂය මතු වුණා. උගදින කිතුව බණ්ඩාරනායක ඝාතනයෙන් පස්සේ ශ්‍රී ලංකා දහස් පක්ෂය ඉවරයි කියලා. නෑ, ඉවරුන්නේ නෑ. ඒක ඓතිහාසික ප්‍රවාහයක් හැටියට ඉදිරියට ගියා. අවුරුදු 5න් පාට ආණ්ඩු මාරුණා. ඒ කියන්නේ 60 එක්සත් ජාතික පක්ෂය ආවා, 60 මාර්තුවල, ආයි 60 ජූනි වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආවා, ආයි 65 එක්සත් ජාතික පක්ෂය ආවා, 70 ආයි සමගි පෙරමුණ ආවා, ආයි 77 එක්සත් ජාතික පක්ෂය ආවා. අන්න එතෙන්දී මේ මෙතෙක් කල් ආපු දේශපාලන සම්ප්‍රදාය ඛණ්ඩනය වුණා. ඛණ්ඩනය වුණේ ජයා ජයවර්ධන මේ ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමට පස්සේ. අර වම දකුණ මාර්වීම ඒකට වඩා මේ අඛණ්ඩ කාලයක්. ඒ කියන්නේ දැන් අවුරුදු 5න් 5ට මාරු වෙන ආණ්ඩුවක් වෙනුවට අඛණ්ඩ කාලයක් ලැබුණා. ඒ කියන්නේ ජනාධිපති ධූරයේ ජයග්‍රහණය කරන්න දුර කාල දෙකක්. ඔව්, ගියානේ ජයවර්ධන ජනාධිපතිතුමා ගියා. එතකොට පේමදාස ජනාධිපතිතුමා ඉතින් ඝාතනය වුණානේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගියා. මහින්ද රාජපක්ෂ ගියා. එහෙනම් දුර කාල දෙක බැගින් ගිහිල්ලා ඒ දුර කාල දෙක එක වුණා සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ. එක භාගේ වුණා ගොඩබෙගේ කාලේ. ඉතින් ඒ නිසා මේකේ පේනවා මේ සමාජයේ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය නව තාක්ෂණය හරහා බලාත්මක වෙලා තියෙන ස්වභාවයයි. ලංකාවේ රාජ්‍යතන්ත්‍රයේ තියෙන ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒක තමයි ඒ ලොකු අඩුපාඩුව වෙන හැම රටකටම තියෙනවා. රාජ්‍යතන්ත්‍රයට යටින් දුවන යටිබිම්කද රාජ්‍යතන්ත්‍රයක්. ලංකාවේ එහෙම එකක් නැහැ. ඒ කියන්නේ අර ಭಾರತೀಯ ජනතා පක්ෂය යටින් තියෙන RSS වගේද? නෑ, එහෙම නෙවෙයි. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් සමහර රටවල හමුදාව මැදිහත් වෙනවා දේශපාලනේ. පාකිස්තානයේ වගේ පාකිස්තානයේ වගේ රටක කඩා වැටිගෙන යනකොට එක සීමාවකදී හමුදා මැදිහත් වෙනවා. දැන් ඊජිප්තුවේ වගේලා තියෙනවා. ඔව්, ඊජිප්තුවේත් එහෙම නෙවෙයි. හමුදා මැදිහත් වෙනවා. දැන් එක්සත් ජනපදයේ වගේ තැනක තමන්ට කියන්නේ අපි ගත්තොත් පවතින රාමුවට රැහෙනිව යන ජනාධිපති කෙනෙක් එහෙම ඉන්නකොට අර ව්‍යාපාරික ප්‍රජාව, ආගමික කල්ලි, එතකොට හමුදාව ආයුධ නිෂ්පාදනය කරන නැහැ. මේ ඔක්කොගෙම සැදුම්ලත් යටිදිම්ගත රාජ්‍යමන්ත ඩීප් ස්ටේට් එක වැඩ කරන්න ගන්නවා. දැන් කොරියාවේ, ජපානි වගේ වෙලා තියෙන්නේ ව්‍යාපාරික. දැන් උදාහරණයකට කොරියාවේ තියෙනවා කයිබෝල් කියලා. ඒක ඉන්නේ සියලුම ප්‍රධාන ව්‍යාපාරික ආයතනවල CEOsලා. ඒක ජනාධිපති කෙනෙක් හරිමගේ යන්නේ නැත්නම් ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. මේ ජපානයේ තියෙන කයිරෙට්සු. දැන් ජපානයේ ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා, නායකත් අර්බුදයකට ජපානයේ. ලොකු ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩ යන නැහැ. දැන් කාලෙකින් එක තැන පල් වෙනවා. ඒකින් දැන් කයිරෙට්සුව දැන් වැඩ කරන අලුත් නායකයෝ හොයන්න. දැන් අන්න එහෙම තත්ත්වයක් අපේ නැහැ. දැන් මොකක් හරි පක්ෂයක් චීන නම් කොමියුනිස්ට් පක්ෂය කියලා තියෙනවා. ආණ්ඩු කරන්නේ වෙන කට්ටියක්. රාජ්‍ය කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය. ඒ වගේ අපට නෑ එහෙම යටිබිම්ගත ක්‍රියාවලිය. ඒක නිසා මේක මහා වේගෙන් එහාට දෝලණය වෙනවා, මෙහාට දෝලණය වෙනවා. ඉතින් එහෙම දෝලණය වෙච්ච එකක් තමයි ගරු අනුදිසානායක මහත්තයාගේ මේ ජයග්‍රහණය. දැන් අපි දකිනවා උගක් පාලනවල දැන් මේ වගේ අරගල ආවන් පස්සේ මේ වගේ කණ්ඩායම් බලය අතර ගන්න දැන් ඊජිප්තුවේ මෝසි අරන් ඉවරලා ඒක අසාර්ථක වුණා. ඒ වගේ අර ඒ පාලනය ගන්න කණ්ඩායම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ දේශපාලන අධ්‍යක්ෂ නැති හන්ද. හැබැයි මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා. මේ ජේවීපී අවුරුදු දශකහයක් විතර දේශපාලනය කරලා උන් පොඩි කාලයක් ආණ්ඩුවල ඉඳලා මේකේ කැළැත්තුන සහ මේකේ පදන් වෙච්ච අය
ඔවුන්ට හැකියාවක් තී දිසරට යන මේ තියෙන කරන පත්වීමක දැම්ම චෝදනාව ඉල්ල වෙන පටන් ගන්න තියෙනවා. ජනාධිපතිලිකම් කියන්නේ අධ්‍යක්ෂක නැති කෙනෙක් කියලා මාධ්‍ය හමු තියලා විපක්ෂය චෝදනා කරනවා. මේ පත්වීම සහ මේ ආරම්භ කරපු ගමන ගැන ඔබතුමාට සුභවාදී ආකල්පයක් තියෙනවා. මෙහෙමයි, දැන් ඔය මෝසී කියන්නේ ඓතිහාසික ප්‍රවාහයක් ඊජිප්තු. එයා මේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එක කියන්නේ මුළුමනින්ම ඓතිහාසික ප්‍රවාහයක්. ඒක බ්‍රිතාන්‍ය කාලේ ඉඳන්ම මේ ස්වාධිපත්‍ය වෙනුවෙන් මුස්ලිම් ශරියා නීතිය වෙනුවෙන් සටන් කරපු එකක්. අර හමුදාවට ඕන වුණේ මේ මුස්ලිම් රාජ්‍යයක් කරනට වඩා මේක යම් ප්‍රමාණයකට මුස්ලිම් අන්තවාදයේ පාලනය කළපු ක්‍රියාදාමයකට යන්නේ. ඒක තමයි සිසීගෙන් නියෝජනය වුණේ. කොහොමද ඒක වැඩන්නේ ඊජිප්තු කතාව. අපි ගත්තොත් මෙතන අඬු දිසානායක මහත්තයා හිතනවා තමන්ට දීපු ජනවරමට අනුව මෙන්න මේ වගේ වෘත්තීය මට්ටමේ පිරිස් යම මෙතෙක් කල් දේශපාලන හිටපු නැති පිරිස් රාජ්‍ය නිලධාරී තන්ත්‍රයට ඇතුල් කරගන්න, ආණ්ඩුකාර ධූරවලට ඇතුල් කරගන්න, ඒ වගේම අනාගතයේ ඔහුගේ කැබිනට් එකට එහෙම ඇතුල් කරගන්න. ඉතින් ඔහු පරීක්ෂණයක් කරන්නේ ඒක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා දැම්මම අනාවැකි බල කරන්න බෑ. හැබැයි එකක් පැහැදිලි, මොන වහසිබස් දෙඩුවත් චන්දෙට කලින් මම දැක්කා යාගොල්ලන්ගේ ඇතම් නියෝජිතයෝ ගිහිල්ලා රූපවාහිනී විවාදවල එහෙම IMF එක ගැන DSA එක ගැන ඒගොල්ල ප්‍රතිපත්ති ප්‍රකාශ කරනවා. ඒගොල්ලන්ගේ ආර්ථික කමිටු අය ආර්ථික කමිටු පිටින් ඉන්න ඇතම් නීතිඥවරියෝ එහෙම බොහොම වහසිබස් දෙඩුවා. ඒවනම් කරන්න බෑ. ඒක කරන්න නැති බව දැම්මම ඔප්පු වෙලා ඉවරයි මහ බැංකු අධිපති මුදල් ලේකම්තුමත් තියාගන්න ගත තීරණේ. හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැන්ගෙනවා ලංකාවට මෙහෙට අනිද්ද එනවා. ඒත් එක සාකච්ඡාවේදී ඒගොල්ලන්ගේ අරමුණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර තුන්වෙනි වාරිකය ගන්න එක. ඒක සඳහා ඒගොල්ලන්ට ඒ ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනියන්න වෙනවා. ඔවුන් අර කියපු දේසා කරන දේ අතර ගැටුමකට ගිහිල්ලා ජනතාව ඒව ජනතාව මේ ඕකට මොහොම ප්‍රතිචාර දක්වයිද අපි දන්නේ නැහැ. නමුත් මං හිතන්නේ ඔවුන් දැන් කරන දේ ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකයි. ඒක යහපත්. ඔවුන්ගේ අර වහසිබස් වාමාංශික වහසිබස් වලින් තොරව අනුරුද්ධ සනායක ජනාධිපතිතුමා දැන් කරගෙන යන්නේ ප්‍රායෝගික මේ අපි කියපු වැඩේ තමයි කරගෙන යන්නේ. ඊළඟට දැන් හොරු ඇල්ලීම තමයි ඔවුන්ගේ ප්‍රධාන මතවාදයේ බවට පත් වුණේ. බුදුමා කිව්වා වගේ මේ කල්ලියක් මේක හොරා කාලා තිනවා, ඒ හන්ද මේ කල්ලිය මේක බේර ගන්න ඕන කියන මතවාදය තමයි ගෙනාවේ. හැබැයි මේ මතවත් මතවාදයේ ප්‍රායෝගිකයිද? VFS වංචාව දැන් ඔවුන් නතර කරලා ඉවරලා ඔවුන් දැන් වීසා පරණ ක්‍රමයට ක්‍රියාත්මක කරන පටන් ගන්න තිබෙනවා. හැබැයි දුකාල ඇතිස්සේ මේ ට්‍රියාංගලස් කියන්නේ JVP ආරක්ෂා කරන පුද්ගලයේ බවට චෝදනා එල්ල වුණා. හැබැයි ඔබතුමා හිතනවාද ඔවුන්ට ඒ වීරය තියෙයි කියලා ඕනෑම පුද්ගලයෙකු අධිකරණ ඉස්සරහට රැගෙන යා මේ සහ නීතිපති පාර්ලිමේන්තුව අර පක්ෂපාති නොවි වැඩ කිරීමේ හැකියාව තියෙයිද? VFS එකේ ප්‍රශ්නේ විසඳුවේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව හෝ විජිත හේරත් මහත්තයා නෙවෙයි. VHF එකේ ප්‍රශ්නේ විසඳුවේ අපි උදිකරණයට ඉදිරිපත් කරපු පෙස්සමකට ගරු අධිකරණයේ විසින් දීපු නියෝගයක්. දැන් VFS ප්‍රශ්නය ආවේ මුලින්ම රජයේ මුදල් කාරක සභාවේ. ඒකේ සමාජිකයෙක් තමයි ගරු විජිත හේරත් මහත්තයා. ඉතින් කිසිම අවස්ථාවක මේ ප්‍රශ්නේ මේකට මතුවෙච්ච වෙලාවේ එතුමා මේකට දායක වුණා හෝ රැස්වීම වලට සහභාගී වුණා කියලා මට නම් මතක නැහැ. හරි, ඊළඟට මේ දවැන්ත වංචාව එළිදරව් කරාම ඒ ගැන කිසිම ආකාරයකින් ප්‍රකාශයක් කළේ නැහැ. කළේ නිකන් ඇඟට නොදැනි මෙහෙම එකක් වෙනෝ වගේ එකක් තමයි කිව්වේ. මොකද මේක පිටිපස්සේ හිටියේ ඒගොල්ලන්ගේ දේශපාලන මිතුරෙක් වන ටිරන්නලස්. ඒ නිසා ඒක ගත්තේ නැහැ. නමුත් අපි උසාවියට ගියා. ගිය මේ අවුරුද්දේ අගෝස්තු 25 වෙනිදා 29 වෙනිදා පළවෙනි නඩු විභාගයේ තිබුණා. සමා වෙන්න අපිගේ අගෝස්තු නෙමෙයි මේ ජූලි මාසේ ගියේ 25-29 අගෝස්තු 2 අධිකරණයේ අතුරුදහන නියෝගයක් ලබද. ඒ අතුරුදහන නියෝගය බොහොම ටිරන්හලස් ඇමතිතුමා බොහොම ආඩම්බර විදියට ඒක බොහොම වග ආඩම්බරපරව ඒක ප්‍රතික්ෂේප කරා. ඒක කරන්න බෑ දැන්. මොකද දැන් අලුත් පද්ධතියක් තියෙන්නේ, අලුත් නීතියක් තියෙන්නේ. ඒ අනුව මේක කරන්න බෑ කියලා. ඒ වගේම අගනුයිගුණ පාලකවරයාත් ඔව් ඒක කරන්න බෑ කියලා. ඉතින් මේක ඇත්ත කතාව මොබිටෙල් එක විසින් නොමිලේ කරගෙන ගිය දෙයක්. මේ ඩිජිටලයිසේෂන් මුවාවෙන් රටේ තේන සංචාරකයින්ගෙන් $75 අය කරන්න තව 25.77ක් මම බය නැතුව කියනවා වංචනික දූෂිත කොහෙවත්ම නැති පාතාල සමාගමක් IVS කියන්නේ. ඒ IVS එකට දෙන්න ගියේ මොකද මම පාතාල සමාගමක් කියලා කියන්නේ අපි මේ චුදිතයට අපේ සිතාසි ඇරියහම් උසාවියෙන් ඩුබායි රටේ ලියුම් පෙට්ටියක් තමයි තිබුණේ. හරි, මේ ඩොලර් බිලියන ගානක, හරිද, ඩොලර් බිලියන 2.4ක් කොල්ලකන්න ගියා මේගොල්ලෝ අවුරුදු 16ක් ඇතුළත. ඒ කම්පැනියට තියෙන තැපැල් පෙට්ටියක්. කවුද කම්පැනි අයිතිකාරය?
ඒක එකෙක් කෙනා කියන මෙහෙම ඉන්නවා ඔය බන්ධාරී කියලා පුද්ගලයෙක් ඉන්නවා. තව නිශ්චිත නැහැ. කාන්තාවක් ඉන්නවා මොම තියෙනවා. නිශ්චිත නැහැ නෙමෙයි. මමර දැන් හෙලි කරන්න බෑ. නමුත් නඩු විභාගය ආවම අපි පෙන්නනවා ලෝකේ මුදල් ජාවාරම්කරුවෝ කළු සල්ලි මුදල් විසුද්ධි කරන කාර්යය කොහොම මේක පිටිපස්සේ හිටියේ කියලා. සහ ලංකාවේ දේශපාලකින්ගේ ඒකට තියෙන සම්බන්ධය. හරිද? ඒක මේක අධිකරණය හැම විටින් දෙන්නේ මම හින්දා කියන්නේ නැහැ. නමුත් මමත් මේකේ පැමිණිලිකාරයෙක්. මම මේකේ ආර්ථික ව්‍යසනය විනාශය ගරු අධිකරණයට වාර්තා කළා. මේ ඩොලර් බිලියන් 2.4ක් කොහොමද කොල්ලවන්නේ කියලා. එතකොට ඉදිරි වැඩ ටිකත් අපි කරනවා. මේක ලිට්මස් පරීක්ෂාව වඩපත්. එතකොට දැන් මේකේ දැන් උනේ මොකද්ද? මේකට ක්‍රියාත්මක උනේ නැහැ. ක්‍රියාත්මක නොවි ඒගොල්ලොම අධිකරණයට ඉදිරිපත් වුණා නීතිපතිවරයා හරහා. ඒ කියන්නේ ආගම නිගමන පාලක මට මේක කරන්න බෑ කියලා. එතකොට ගරු අධිකරණය මේ ගැන විමසීමක් කළා මොබිටෙල් ආයතනෙනුයි ඉන්ෆෝමැටික්ස් කියලා ආගම නිගමන පාලකවරයාගේ පරිගණක පද්ධතිය පාලනය කරන සමාගම. ඒකත් ලාංකික සමාගමක්. ඒ සමාගම් දෙකම කිව්වා මේක 24 පැයක් ඇතුළත කරන්න පුළුවන් කියලා. උසාවියට කිව්වා. එතකොට උසාවියට ආවේ නැහැ මේ වැගණු වෙන පාලක උ රටින් ගිහිල්ලා හිටියේ. ඔහු වෙනුවට ආව බුද්ධලේ කිව්වා මේකට මාස දෙකක් ඕනේ කියලා. මේක පට්ටපල් බොරුවක් බව උසාවියට වෙන්න. හේතුව දැන් මේක අප්‍රේල් 17 නේ මේක නැවැත්තුවේ. ඒතර ඊට කලින් තිබුණේ පරණ ක්‍රියාදාමිනී ETA එකනේ. ඒතර ඉලෙක්ට්‍රොනික ට්‍රැවල් ඔතරයිසේෂන් එක ගත්තා ඉන්නෝනේ අප්‍රේල් 14 කලින්. ඒතර ඒගොල්ලන්ට අප්‍රේල් 17න් පස්සේ මොකද වුනේ? කොහොමද ඒක කරගෙන ගියා කිව්ව. හරි. ඊළඟට දැන් VFS එකේ සමායන IVS එකේ E visa ක්‍රමය. VFS කියන්නේ වෙන බොරුවක්. VFS එක එක්ක නෙමෙයි මේ ගිවිසුම් එක තියෙන්නේ. ඒ VFS එක ගෙනයි මේකට බොරු නම්බුවක් දෙන්න. ඒතර 17න් පස්සේ මේ අගෝස්තු 2 වෙනිදෙන් පස්සේ කොහොමද කලේ කිව්වම අර පරණ ඒවට කරගෙන ගියා කිව්වා. ඒ කියන්නේ මේ සමාන්තර මේ පද්ධති දෙකක් තිබිලා තියෙනවා. ETA එක ගෙනියන්නයි මේ E-visa ගෙනියන්නයි. පට්ටපල් බොරුවන්නේ උසාවියට කලේ. හරි. ඇත්තටම මේ දෙවෙනියට සාක්ෂි දීපු මිනිහත් කලේ පට්ටපල් බොරුවක් මාස දෙකක් ඕනේ කියලා. නීතිඥ වරු කියන්නේ ඒ වෙන විටත් ක්‍රියාත්මක වෙන ක්‍රමේ. ක්‍රමේ තිබුණා. ඒකනේ මේක පැය 24න් දැන් ක්‍රියාත්මකයි. යනුව මේකට කිසිම සම්බන්ධයක් අමාත්‍යාංශේ කොහෙවත් නැහැ. අධිකරණයට නීතිපතිවරයා පොරොන්දු වුණා ඔහු මේ නියෝගය ලබා දෙනවා. වහාම ක්‍රියාත්මක වෙන්න කියලා යනු උන් ලබා දුන්න යනු ක්‍රියාත්මක කළ ආගම නිගමන පාලක රිමාන්ඩ් බන්ධනාගාරගත වුණා. හරි. මේකට කිසි සම්බන්ධයක් නැහැ. හරි. දැන් එකම දේ අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවේ අනුමත වුණා. මේ සම්බන්ධයෙන් ඕහාරික විගණනයක් කරන්න කියලා. ඒ ඕහාරික විගණනය කරන බව ඇමතිවරයා කියලා තමයි ඒක හොඳ දෙයක් හැටියට අපි දකිනවා. හැබැයි මේක විතරක් නෙමෙයි මේ සෙල්ලම මේ ඩිජිටලයිසේෂන් සෙල්ලම. මේ රටේ පාස්පෝර්ට් ඒ පාස්පෝර්ට් පිළිබඳවත් තිබුණේ මෙවැනිම වංචනික ක්‍රියාවලියක්. දැන් ඒකටත් ඊයේ අපගේ ගරු අධිකරණේ නියෝගයක් ලැබුණා. හරි. ඒකෙත් කලේ මොකද්ද? මේ ඊ පාස්පෝර්ට් එකක් අරක ඊ වීසානේ. ඊ පාස්පෝර්ට් මුවාවෙන් එම ඇමතිවරයාම ටිරානලස්ම තව ගණදිනුවක් කරන්න ගියා. හරි. ඒකෙන් තමයි රටේ පාස්පෝර්ට් නැති වුණේ. හරි. ඊළඟට තව තියෙනවා මේකේ. දැන් විගමනික ශ්‍රමිකයන්ගේ ඒකත් මේ ඉලෙක්ට්‍රොනික ප්ලට්ෆෝම් එකකට එහෙම නැත්නම් ඩිජිටල් ප්ලට්ෆෝම් එකකට ගේන්න කියලා තව ඩොලර් 100ක් ගන්න ගියා. ඒ කියන්නේ ලංකාවෙන් පිටරට යනකොට ලක්ෂ 2ක් යනවනම් ඩොලර් 100ක් ගෙවන්න ඕනේ වෙන බාහිර කම්පැනි එකකට මැලේසියාවේ. ඩොලර් 100 වැඩි කිරිම ලක්ෂ 2. හිතන්නකෝ. හරි. ඒක මෙහෙම ගේම්. ඊළඟට මේ තව එකක් කරන්න ගියා මේගොල්ලෝ අපගේ ගුවන් සේවාවේ. ගුවන් තොටුපළේ තේන හැම ගුවන් යානයකටම අපි ලබා දෙනවා තොරතුරු. ඒ කියන්නේ මේ කලගුණ තොරතුරු දැන් වහිනවද අකුණු ගහනවද මොකද ඒ කරන්නේ අපේ කලගුණ දෙපාර්තමේන්තුව. ඒ කරන්නේ නොමිලේ. හැබැයි ගුවන් යාන ආයතන ඒක ඒවියේෂන් ඔතොරිටි එකට ඒකට ගාණක් ගෙවනවා. අනුමුතු ගෙවනවා. ඔව් ගෙවනවා. ඒක ඒවියේෂන් එකට යනවා. හැබැයි කලගුණේ මේක දෙන්නේ නිකන්. දැන් මේකට ඩිජිටලයිස් කරන්න ඕනේ කියලා දෙන්න ගියා කම්පැනි එකට. ඒ කියන්නේ හැම ගුවන් යානකෙකම ගාණක් ගන්නවා. හැම සංචාරකයකම ගාණක් ගන්නවා. ඊළඟට තව එකක් මේගොල්ලෝ කරන්න ගියා සංචාරකයන්ගේ රක්ෂණය. මේ ඔක්කොම සිදු වුණේ මේ ටිරංගල සමත්වරය නෑ ටිරංගලස් නෙමෙයි ඒ වෙන්නේ නෑ මතිවරු. මේ ඔක්කොම සිදු වුණේ ගරු රනිල් වික්‍රමසිංහ යටතේ. ඒක තමයි වැදගත් කාරණේ. හරි. මේ ඔක්කොගෙම තිබුණා මේ පුදුම සවානකම. මේ කැබිනට් පත්‍රිකාවල දාපු එක වැදගත් කරුණු දෙකක්. එකක් මේ ඩිජිටලයිසේෂන් මේක කියපු හැටියෙම රටම අහු වෙනවා ඩිජිටලයිසේෂන් අම්මෝ දියුණු වැඩක් කරන්න යන්නේ රජනේ ලස්සනයි රජනේ ලස්සනයි ඊළඟට සීරෝ කොස්ට් ද ගවර්න්මන්ට්
රජයට සතයක් අතු ඇවෙන්නේ. මේ දෙක තමයි තේමා දෙක. මේ හැම එකක් පිටිපස්සෙම තිබිච්ච තේමා දෙක ඕකයි. හරිද? තව ටික දවසක් ගියා නම් මේ රටේ දේශ සීමාවත් අපිට අහිමි කළා. අර බොරු දේශ ප්‍රේමියෝ ටිකක් ඉන්නව නේද? තක්කඩිරලා. උන් වචනයක් මේ ගැන කතා කරලා නැන්නේ මේ දේශ සීමාව බාර දුන්නම IVS කියලා කම්පැනි එක. හරි? ලෝකෙ කොයි රටක් කරලා නැහැ නේද? හරි? ඒතර දැන් මේකේ මේ ඩිජිටලයිසේෂන් මුවාවෙන් දවන්ත වංචා ටිකක් කරන්න ගියා. අර ඊ කාර් අර මොනවාද අපේ රටේ මෝටර රථානනය කරන්න විකාමනික ශ්‍රමිකයන්ට දීපු අවස්ථා. ඒක ගැනත් ඔඩිටර් ජෙනරල් පරීක්ෂණයක් කළා තියෙනවා. මචන් රජය මේ සියලුම දාගෙන ඕහාරික විගණන කරන්න ඕනේ දැන්. කවුද මේ පිටිපස්සේ ඉන්නේ? මොකද මගෙන ගෝඨාභය රාජපක්ෂගෙන් පස්සේ අවුරුදු දෙකමාරේ දවන්ත විදියට මේක කළා තියෙනවා. ඇත්තම කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ ඔය මේ මොබිටෙල් එකට ඕක දෙන්න කියලා ඔහු මේ රටේ සමාගමට දෙන්න කියලා ඔහු නිර්දේශ කළා. ඔහු ජනාධිපති හිටියේ. දැන් මේ වගේ දෙයක් ඔහු කළා තිබුණ නැහැ ඇත්ත වශයෙන්ම. ඔහු තමයි මේක මුල් කාලේදී ආරම්භ කළේ 2012 ඉතින්. ඒක හොඳ වැඩක්. ඉතින් ඔව් හොඳ වැඩක් කරනවා. අපි හොඳ වැඩක් කියලා පිළිගන්නේ නැහැ. මෙතන මෙවැනි දවැන්ත මේ ඩිජිටලයිසේෂන් එක පිටිපස්සේ ඉඳගෙන සීරෝ කොස්ට් ද ගවර්න්මන්ට් කිය රටට එන සංචාරකයන්ගෙන් ගහන්න, රටට එන ගුවන් යානෙන් ගහන්න, රටට ගන්න ටිකට් පතෙන් ගහන්න, රටෙන් පිට යන විගාමනිකයන්ගෙන් ගහන්න නේද? නැ කැත වැඩ දිලන්න. රජයට එන සතමනහරි තමයි මේ. රජේ නෙමෙයි මේක. රජයට ආවේ නැතත් මේ මිනිසුන්ගෙන් ගන්න ගියාම මේ විදිහට දැන් ඔය වගේ කර්මාන්තේ කඩවෙන්නවා. දැන් උදාමං හරල උදාහරණම උසාවියටත් මේක කිව්ව සාක්කි මම මගේ පැමිණිල්ලේදී නවසීලන්තයේට සංචාරකයෝ වැඩි කියලා. හරිද? නවසීලන්තයේ තීරණය කළා ඒගොල්ලන්ගේ වීසා පී එක වැඩි කරන්න නවසීලන්ත ඩොලර් 100ක. ඒ නවසීලන්ත ඩොලර් 100ට වැඩි කරන්නේ මොකද දන්නවද? අධෛර්ය කරන්න. ඒක යුරෝප් මේ US ඩොලර් වලින් 62යි. අපි ගෙන්න ගන්න 100 ගන්නවා. හරිද? ගෙන්න ගන්න 100 ගන්නවා. දැන් ඉතින් ඇත්තටම අපේ නඩු විභාගය නිසා ඒ වගේම වැදගත්ම දේ තමයි අර තරුණේ. ඔහුගේ නම මතක නැහැ වික්‍රමසිංහ වගේ තරුණේ සඳරු කියලා. ඔහු තමයි මේක එලිදරව් කළේ. මේ වෙන කවුරුවත් මේ රටේ ඉන්න මේ කට්ටිය නෙමෙයි. ඔහු තමයි මේක එලිදරව් කළේ. ඒ වගේම අර ඊට කලින් තිබිච්ච අර ඉමොග්ලෝබින් ප්‍රශ්නේ මේ එලිදරව් කරේ මේ සමාජ ක්‍රියාකාරිකය. නැතු ඔය දේශපාලන පක්ෂවල හොරු අල්ලන්න ආපු අය නෙමෙයි. හරි? ඒතොර මේ කාරණේ අපි දකිනවා උසාවියේ මේකට යුක්ති ඉටුවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ආණ්ඩුව නිර්භීත නම් දැන් ටිරානල් ස්ටෙරේව පියවර ගත යුතුයි. අපි බලන් ඉමු ඕහාරික විගණනෙන් පස්සේ පියවර ගත යුතුයි. අපි බලන් ඉමු මොකද තියෙනවා. අභියෝගයක් කළා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණට ටිරානල් සෝගොල්ලන්ගේ යටිබිම්ගත දේශපාලන මිතුරෙක් කියලා. ඒක ඇත්තද? ඒකට හිටියා පාර්ලිමේන්තුවේ. එකට පාර්ලිමේන්තු හිටියේ කතාවට ඔබට ගිහිල්ලා වුන් කියවනේ කාරණා ටික ගිනුම් තියනවා අරම අපිට වැඩක් නැහැ. නමුත් මේ චෝදනාව ඇත්තද බොරුද කියලා අපට අනාගතේ බලා ගන්න පුළුවන්. අපි මේ ගැන 24 පෑම විමසිල්ලේ. ඒ වගේමයි මේ දැන් 2015 දී නැති වෙච්ච බලාපොරොත්තු ගොඩක් ආපහු මිනිස්සු අතරට ඇවිල්ලා දෙනවා. දැන් උදාහරණයක් විදියට මහබැංකු බැඳුම් කරේට කලින් ආවදීවල තමයි තජුඩින් ඝාතනය ගැන හොයයි කියලා හිතුවා. දැන් ආපහු පාස්කු ප්‍රහාරය රවිසෙන් වරත්න සහ ශාන් අභිසේකර ගොඩක් දේවල් ගැන කියමින් ඉන්නවා. බැඳුම් කරෙන් සල්ලි ගත්තා ගැන කියලා තියෙනවා. ඒ වගේමයි අර දරුවන් 11ක් අතුරුදාන් කරපු සිද්ධි යුද්ධ සම්බන්ධ කාරණයක් නෙවෙයි කම්මිකෙන් කප්පම් ගන්න කරපු සිද්ධියක්. ඒ අමල තාම හඳා වෙනවා. ඔබතුමාට නිකන් හැඟීමක් තියෙනවද මේවට සාධාරණ ඉෂ්ට වෙයි කියලා අඩුමතරමේ මේ ආණ්ඩුවෙන්? අනිවාර්යෙන් කරන්න ඕන. අපි ගත්තොත් තජුඩීන් ඝාතනය, ඒ තජුඩීන් ඝාතනය අනිවාර්යයෙන්ම විමර්ශනය කළ විසඳන්න. ඒකට වග කිව යුත්තන් සොයලා දඬුවම් දෙන්න ඕනේ. ඒක ගැන සමහර අය බයෙන් රටෙන් පැනලා ගියා. ඒකල්ලන් ගෙනල්ලා ඒකට විමර්ශනය කරන්න ඕනේ. ඊට වඩා බොහොම බැරෑරුම් එකන්නේ පාස්කු ප්‍රහාරය. අරක පුජ්ජලික ඝාතනයක් නේ. මේක පාස්කු ප්‍රහාරය කියන්නේ දේශපාලන අරමුණක් ඔස්සේ ගිය ක්‍රියාවලියක් කියන එක දැන් පැහැදිලි. ඒක ඇත්තටම මතවාදයක් හින්දා වෙච්ච කාරණයක්ද නැත්නම් දේශපාලන? නෑ, මෙහෙමයි. දැන් එම ජීවිත පූජා කරපු ඉස්ලාමීය මූලධර්මවාදීන් මතවාදයක්. ඒක මතවාදයක්. ඔවුන් මේ ගෝඨාභය රාජපක්ෂ බලයට පරිත් කරන්න ජීවිත පූජා කළේ නෑ. ඔවුන්ට ඕන වුණේ නව ශ්‍රීලන්තයේ ඉස්ලාම් පල්ලියකට ක්‍රිස්තියානි මූලධර්මවාදී කෙල්ල කරපු ප්‍රහාරයට පලිගැනීමක් කරන්න. ඒ තමයි අර ඒකට ඔවුන් කාලාන්තරයක් තිස්සේ 2016-17 ඉඳන් තව්විජ්ජමත් ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා ඒ ඇති වෙච්ච ප්‍රතිඵලයක් තමයි ඒ ඉස්ලාමීය මූලධර්මවාදී ක්‍රියාවලිය. එතකොට ඒකේ ප්‍රධානම පුරුක තමයි ඉබ්‍රාහිම්. හරි. එතකොට දැන් ඒක ගැන දැන් ඔය කියන විදිහට ඒකේ දැන් අපි සුනන් දේශප්‍රිය කෘතියක් කරලා තියෙනවා. ඊට කලින් රාජන් හූල් මේ ගැන ඉංග්‍රීසියෙන් කෘතියක් කළා. ඒ වගේම මේ ගැන ජනාධිපති කොමිසම් වාර්තා දෙකක් තියෙනවා. මමත් කිහිල්ල සාක්ෂියක් දුන්නා.
මගේ සාක්‍ය ප්‍රින්ට් කළේවත් නැහැ. ඒක වාර්තාවට ඇතුල් කළේවත් නැහැ. හරි. එතකොට මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. වැදගත්ම දේ මේ ප්‍රහාරය දැනන් හිටියා සහ වැළැක්වීමට ක්‍රියා කළේ නැහැ කියන එක විතරක් නෙවෙයි. මෙම තව්හිද් ජමාත් අන්තවාදී කල්ලිය ශ්‍රී ලංකා බුද්ධයන්ස සමග ගෙන ගිය සැබැඳියාව මොකද්ද? ඒකනේ ශානි අභිෂේකර මහත්තයා එයාගේ දිවුරුම් ප්‍රකාශනුත් රවිසෙනවර මහත්තයා ඉදිරිපත් කළේ. ඒක ස්වාධීන විමර්ශනය කළ යුතු. මොකද්ද සම්බන්ධය? ඔය සම්බන්ධය. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ තියෙන දැවෙනම ගැටලු. ඊළඟට ඉලන්ද ජයවර්ධන මහත්මයා මේ තොරතුරු දැනගෙන හිටියාද කියන කාරණාව ඔහුගේ දුරකථන ඩීටේල්ස් ඩිලීට් කළා තිබා. නේ ඔහු දැන හිටියේ කියලා ඉතින් අර ඔහුට නේද මුලින්ම දැන දුන්නේ අප්‍රේල් මාසේ 7 වෙනිදා. ඒ වගේම ඊට කලින් ඇති වෙච්ච සිදුවීම්. ඒ කියන්නේ අර පොලිස් නිලධාරීන් ඝාතනය කරපු එක, අවි පැහැර ගැනීම, බෝම්බයක් පොකුරා ගැනීම, ලැක්ටෝවත්තේ සිද්ධිය අවි සොයා ගැනීම, අර 2018 පළාත් පාලන ඡන්දේ කාලේ මට මතක හැටියට අර යහපාලන පෙරමුණේ පිරිසකගේ ගෙදෙට්ට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, මේ ඔක්කොම එක කණ්ඩායමක්. ඊළඟ මාවනල්ලි බුදු පිළිම සිද්ධිය, කබීර් රෂීම් මහත්තයාගේ ලේකම්වරයාගේ ඝාතන තැත, ඒවා ඔක්කොම සිදුවීම්නේ. ඉතින් ඒක නිසා මේවා පිළිබඳව මම විමර්ශනය කරලා තියෙන්නේ. යහපත් බලාපොරොත්තුව තියාගන්න අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. මොකද විශාල බලන්න කතෝලික බෙල්ට් එක නැත්තාම විශාල ජනවරමක් අනුර කුමාරදාසයන්ගේ මහත්තයාට දුන්නා. සහ මේ ඔහුගේ පක්ෂ සමාජිකෙක් වෙච්ච ඉබ්‍රාහිම් ගැනත් හොයන්න ඕනේ. දැන් ඔහු නිකන් එළියට දාලා තියෙනවා. හරි. අපි දන්නවා මහින්ද රාජපක්ෂේ, ගෝඨාභය රාජපක්ෂේලා වැඩ කරපු හැටි. සල්ලි පෙන්නුවා නම් ඕන මිනිහෙක් එළියේ. ඕන අපරාධකාරයෙක්. ඒ කාලේ තත්ත්වය ඒකයි. ඒ නිසා ඒක හොයන්න ඕනේ. ඒ ගැනත් අපි විමසිල්ලෙන් ඉන්නේ. කොහොමද කරන්නේ? කවුද කරන්නේ? කාවද ගන්න කියන ගැන අපි විමසිල්ලෙන් ඉන්නේ. ඊළඟ කාරණේ තමයි ඊළඟ මහ බැංකු බැඳුම් කරය. දැන් විපක්ෂේ නේද චෝදනා කරනවා. කාට චෝදනා තිබුණත් එතන ඇත්ත වශයෙන්ම බලගත් උත්සාහයක් දරුවා රයින් වික්‍රමසිංහ මහත්තයාගේ යට ගහන්න. එක අවස්ථාවක එතුමා කිව්වා එතුමා දුරෙන් අයින් වෙනවා කියලා. මමත් ප්‍රකාශ කළා මමත් දුරෙන් අයින් වෙනවා කියලා. මම ලියුමක්ම ලියලා තියෙනවා. සිරිසේන ජනාධිපතිතුමාට මම ස්තුති වන්දන සිරිසේන ජනාධිපතිතුමාට අර්ජුන මහේන්ද්‍ර නිවත් කිරීම ගැන, ඒ වගේම අර්ජුන ඇලෝසියස් ගැන. අර්ජුන ඇලෝසියස් බැංකු වලට තියලා තියෙන පොලු, මත්පැන් බදු මේවා ඔක්කොම ගණී කියලා අපි බලාපොරොත්තු වෙනවා. බලන් ඉමු. ඒ වගේම තමයි මෙතුණි විපක්ෂයේ දැන් විපක්ෂයේ මේ වෙද්දී 158ක ඡන්දයක් තියෙන ඔබතුමා මාධ්‍ය හම් ඉස්ලාම කිව්වා වගේ එකත් හරි. හැබැයි කණ්ඩායම් ගොඩකට බෙදිලා පොහොට්ටු හිටපු හොඳ කණ්ඩායමකුත් ඉන්න, උන් ඉන්නවා තවත් 117ක් වගේ තියාගෙන, සජබ ඉන්නවා තවත් 130ක් විතර තියාගෙන, නාමල රාජපක්ෂ ඉන්නවා 103ක් විතර තියාගෙන, තව දිලිප් ජයවීරට ඡන්ද ලක්ෂයක් විතර හම්බෙලා තියෙනවා. මේ කට්ටිය එකතු වෙලා ගමනක් යනවද, නැත්නම් ඔබ වගේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදිහට මොකද්ද මේ වෙලාවේ කළ යුත්තේ? නෑ මං හිතන්නේ ඔය එක්කහුවීම කියන එක නිකන් අර ඔබ දැන් ඔය ප්‍රකාශ කරන ඉලක්කම් ඇත්ත. හරි, මං තමයි මුලින්ම කිව්වේ ඡන්ද ප්‍රමාණය මේකයි කියලා. අඩු ගානේ මැටිවන කොමිසම අපිට ඒ ඡන්ද ගානවත් දුන්නේ නැහැ. මම මැටිවන කොමිසමට ගිහිල්ලා ටිකක් බලෙන් වගේ තමයි ඒ ඡන්ද ප්‍රතිපලය ලබා ගත්තේ. මම එකක් කියන්න ඕනේ, මේ රාජ නිලධාරීන් බහුතරයක් මේ පාර පක්ෂපාතී. අපක්ෂපාතී වැඩ කළේ නැහැ. හරි, පක්ෂපාතී. ඒ එහෙම කියන්නේ දැන් අපිට පේන ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය ගිය පාරට වඩා 3 ගුණයක් වැඩි. හරි, ඒ වගේම ඡන්ද ගණන් කරේ දෙවැනි මනාපය ගණන් කරේ 50ට 90 නෙවෙයි. හරි, වගේ වැඩ කිපයි. ඒකේ මම අදහස් කරන්නේ මේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ කියලා. මේ පක්ෂ නියෝජිත ගෙදර ගියන් වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා. නැහැ, එහෙම නැහැ. පක්ෂ නියෝජිත ගෙදර යන්නේ ඇයි? ඔහු ප්‍රකාශ කළ යුතු දෙවනි මනාපය ගණන් කරනවා කියලා. දෙවනි මනාපයක් නැහැ, දිනුම් කියලා කිව්වහම මොකද වෙන්නේ ඉතින්? හරි, එහෙම තමයි ගියේ. ඒ නිසා ඔහුට ඒක ගැළවීම නැහැ. ඔහු ප්‍රකාශය කරන කොට මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රකාශය කරනකොට ජාතිය අමතලා ඡන්ද ගණන් කරන්න පටන් ගන්න සමහර මැදිස්ථාන වල. සමහර මැදිස්ථාන වල ඡන්ද ගණන් කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ තරම් පක්ෂපාති භාවයක් සමහර රාජනීතිකාරින් ගිරිමුණා. අපි පැමිණිලි කරලා තියෙනවා එතුමාට ලිඛිතව. ඒ කියන්නේ ලිඛිතව පැමිණිලි කරලා තියෙනවා. කතා කරලා වැඩක් නැහැ කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අනුර කුමාර දිසානායක මහත්තයා පරාදයි කියලා. මම තමයි අග්‍රහකයා කියන්නේ. ප්‍රශ්නයක් නැහැ ඒකේ. නමුත් මේ අපි අගතියක් වුණා. ඒකයි අපි කියන්නේ. අපි කියන්නේ අර අනුර කුමාර දිසානායක මහත්තයා 2010 කිව්ව වගේ කොම්පියුටර් ජිල් මාට් කියලා. එහෙම කියන්නේ එතුමා දිනු. ඒ කියන්නේ අපි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි සුපතනවා. හැබැයි මේ මෙතන වෙච්ච දේ අපි දැක්කා. මේ රාජ නිලධාරීන්ගේ මේ උම්මාදේ මේක තියෙන්න බෑ. රාජ නිලධාරීන්ට තමන්ගේ දේශපාලනේ මේ ඒක තියෙන්න ඕනේ. හැබැයි ඒක තැපැල් ඡන්දෙදී තියෙන්න ඕනේ. ඒක ඡන්ද මැදස්ථානයේ තියෙන්න බෑ. හරි, සමහර තැන්වල මේ පොලිසිය මැදිහත් වෙලා තමයි මේ අන්ධ පුජ්‍යලින්ගේ ඡන්ද වෙන පක්ෂවලට දාද්දී නවතර කළේ. හරි, කොමාරිය වැඩ නැහැ. මේක ඉදිරි මැතිවරණවල තියෙන්න බෑ.
මොකද මේ මැතිවරණ ඉතාම සාමකාම. ඒක කියන්නේ අපි ගෞරවය ජයග්‍රාහකයාට විශේෂම දෙන්න අනිවාර්යෙන්. මොකද බලමු ජයග්‍රහණය. ඔව්. ඒ කියන්නේ ඕක පටන් ගත්තේ ඔය සාමකාමීව කරන්නේ චන්ද්‍රිකා මැතිනි මුලින්ම. නමුත් මේ පාර රතිඤ්ඤක්වත් ගහන්න නැතුව ඒ කරපුගෙන ජාතික ජන බලවේගයට අපි ස්තුතිවන්ත වෙන්න විශිෂ්ටයි. ඔව්. ඉතින් ඒක අපි දකින්න ඕනේ ඉස්සරහටත් කරගෙන යයිද කියලා අපි බලන්නෙමු. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මහ බැංකු වංචාව පමණක් නෙවෙයි අනික් වංචා සම්බන්ධයෙන් ඍජුව දැඩිව ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඔය චෝදනා තියෙනවනේ විමල විරුවන්ස මහත්තයාගේ එහෙම චෝදනා තියෙනවනේ ජනතා විමුක්ති පෙරමුණට අනුරාධ සනායක මහත්තයාගේ චෝදනා තියෙනවනේ එක්සත් ජාතික පක්ෂයේ අහවල් එක්ක සම්බන්ධයි. අහවල් එක්ක සම්බන්ධයි කියන්නේ ඒ අහවල් හුඟ දෙනෙක් ඔය මහ බැංකු සිද්ධි හිටියනේ. දැන් බලමු මොකද කරන්නේ කියලා. ඒ විපක්ෂයට මොන වගේ කාර්ය බාරද? කොහොමද විපක්ෂය එකතු වෙන්නේ? ආ විපක්ෂයේ ඔබ කිව්වා වගේ මේ ගෝණියට පොල්ලෙක් අහු කරනවා වගේ මේ ඉලක්කම් එක්කව කරන්න බෑ විපක්ෂයට. එක එක ප්‍රතිපත්ති මත යන්නේ. මම හිතනවා මේ මොහොතේ සිදුවීතු ප්‍රධානම දේ මහින්ද රාජපක්ෂ දේශපාලනේ විශ්‍රාම ගැනීම. දැන් ගිහිල්ලා වගේ නේ. නෑ එහෙම ගිහිල්ලා වගේ කන්නේ නෑනේ. ගිහිල්ලා වගේ නෑ. තාම ඉන්නවා ඔහු. 3.3යි. 2.5යි. 2.5. 102යි. 2.5යි. හම්බන්තොටින් 26,000යි. හරි? 26,000යි. ඉතින් තකන්න දෙයක් නෑ. හරි රනිල් වික්‍රමසිංහට 33,000යි. හොඳේ? රනිල් වික්‍රමසිංහට 33,000යි. මට 26,000යි. හරි එම නිසා මෙහු ඔහු දැන් ඔහු විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ අනික් සියලු දෙනාම නාමල් රාජපක්ෂ ආරෙන්න දේශපාලනේ විශ්‍රාමය ඇති ඔවුන් අධිකරණයෙන් වැඩිකාරයෝ කළ තිනවා රට බංකොලොත් කරා කියලා. ඒ බංකොලොත් භාවයට වකියුතු නැති එකම පුජ්‍යලයා නාමල් පමණයි. අනික් අය ආතු ගිහිල්ලා නාමල්ට කියන්න පක්ෂ කරන්න කියලා. තවදුරටත් නාමල් රාජපක්ෂත් ප්‍රතිරූප ගන්න ඕන එක තමයි. අපේ තාත්තා රට බේරගත්තා මට ඡන්ද දෙන්නේ ඒකට බල්ලෙක්ම මේ රටේ නායකට ඡන්ද දෙන්න. මොකද රට බංකොලොත් කිරීමේ ඒ වගකීම එතන තියෙන නිසා ඒක යුද ජයග්‍රහණයට වඩා ඉතාම බැරෑරුම්ම මේ රටේ මිනිස්සු සලකලා තියෙනවා. ඉනරයි වික්‍රමසිංහ. එතුමා ඉවත් වෙන්න ඕනේ දැන්. එතුමා කියන්නේ කොහෙද ගියේ? එතුමා කියන මං ඉල්ලන්නේ නැහැ කියලා. ඒක තමයි 2005 නම කියනවනේ. මං ඉල්ලන්නේ නැහැ. මම යනවා. තරුණයින්ට පක්ෂේ බාර දෙන්න යන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. මොකද ඔය දෙන්නගෙම යටිහිතේ තියෙනවා ආයේ මගදී chance එකක් එයි අනුර කුමාර මහත්තයා අනාගනි අපට නැවත වේදිකා ගත වෙන්න පුළුවන් කියලා. මේ රටේ මේ කැත සම්ප්‍රදාය වෙනස් වෙන්න ඕනේ. මේ දෙන්න විශ්වාස දැන් බලන්න දෙන්නගෙම පස්සේ කවුද නායකත්වයට පත් වෙන්නේ ඉන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා ගියාම පත් වෙන්නේ ඉන්නේ එයාගේ පුතා. ඉතින් ඔහුට කරගෙන යන්න දෙන්න. එතකොට ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියාම කවුද පත් වෙන්නේ ඉන්නේ? රුවන් විජේවර්ධන. කවුද? එතුමගේ ඥාති සහෝදරයා. ඉතින් ඔහුට කරගෙන යන්න දෙන්න. නැත්තම් වෙන්නේ ওই পক্ষ দিয়ে අනිත් එක තමයි පොහොට්ටුවෙන් ගැලවුණු පිරිස්. එතන ඉන්න හොඳ කණ්ඩායම. එතන ඉන්න දූෂිතෝ පිරිසකුත් එතන ඉන්න හොඳ කණ්ඩායම. විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපේ රමේෂ් පතිරණ. ඔව්. ගාලේ වගේම අනුරයාපා. ඒ වගේ අයට මේ දූෂණ චෝදනා එල්ල වෙච්ච අය නෙවෙයි. ඒ වගේම මේගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පැරණි ජාතික වාමවාදී ක්‍රියාවලියේ ඉන්න නිදහස් නායකයෝ. ඒගොල්ලෝ අර අන්තවාමාංශිකයෝ එහෙම නෙවෙයි. එවැනි පිරිසකට ලංකා දේශපාලනේ ඒක විවෘත වෙන්නේ. ඒක තුමල්ලා කරගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ මහමෙතුරට එවැනි පුද්ගලයන්ගත කරන සන්ධානයක් හදාගන්න පුළුවන් ගේද නැත්නම් අපි ඇත්තටම දැන් මෙදුනොත් ඉවරයි. සමගි ජන සන්ධානය මේ අය එක්ක සාකච්ඡා කරනවා. ඒ අයව සමගි ජන සන්ධානයට ඇතුළු කරගන්න. එසේ ඇතුළු නොවුනත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක රටේ දේශපාලනයේ මෙතනින් අලුතෙන් ආරම්භ විය යුතුයි. මොකද ජනතාව දුන්නු මේ මතය අපිට දීලා තියෙන්නේ කණේ පාරකුත් එක්ක. ඒ කණේ පාර අපි හොඳට අවබෝධ කරගත යුතුයි. පැරණි දේශපාලනයේ තවදුරටත් වළංගු සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක මේ දැන් මේ මහ මැතිවරණේදී වෙනස් කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. මම කියන්නේ එතුමත් එක්ක ඔබතුමාට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. දැන් සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයත් අලුත් අයට විවෘත විය යුතුයි. සමහර සංවිධායකව තමන්ගේ ආසනවල 3 සමහර සංවිධායකින් 100ට ගොඩක් දෙනකොට 120ට අඩුයි ප්‍රතිශතය. තරුණ අපේක්ෂක කතාවක් දුන්නා සමහර තැන්වල. ඒ වගේම සමහර තැන්වල ජයග්‍රහණ ලබා ගත්තා. මොනරාගල කියන්නේ අමාරු තැනක්. ඒක ජයගත්තා. ඒ වගේම මැදවච්චිය කියන්නේ අමාරු තැනක්. ඒක ජයගත්තා. ඒ වගේ ඒ ජයගත්ත අයට සලකන්න ඕන. බැල්මඩුල්ල ජයගත්තා. හරි. ඒතර ඒ ජයගත්ත තැන්වල අයට සලකන්න ඕන. මොකද ඒ සංවිධායක වැඩ කොටසක් කළා තමයි ජය අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ දැන් මේ ජයගත්ත පිරිස් හොඳට කරපු අය 30%ට වඩා يعني සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නැෂනල් ඇවරේජ් එකට වඩා වැඩියෙන් ගත්ත අයට අනිවාර්යයෙන් මේ පක්ෂයේ ඉහළ තැන් හම්බ වෙනවා. ඒ වගේම 120%ට වඩා අඩුවෙන් ගත්ත අය තුන්වෙනියටපත් වෙච්ච අය. ඒගොල්ලෝ කොච්චර ලොකු වුණත් ඒගොල්ලොත් එක්ක දේශපාලනය කරන්න මේ නැහැ. ඒක මම හිතන්නේ සමගි ජන සන්ධානයේ සමගි ජන බලවේගයේ තීරුම් ගත යුතුයි. මොකද එක දිගටම පරදින්න බෑනේ. රයිල් කොමසිංහ පැත්තට වගේ එක දිගටම. අතුරු ප්‍රශ්නයක් මේ අතුරු තුනේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්සලා
කියලා මේ සමගි ජනබලවේගයේ UMP හිතන් ඉදියා මේ කොළඹ ආසන ටික දිනා ගත්තාම වැඩේ හරි කියලා. ඒ හින්දා උන් අර තියෙන මේ අර අතුරු ආසන ටික ඇතහැරියා. දැන් කඩුවෙල, හෝමාගම, මහරගම වගේ තැන් පදාස පිටින් ගලවගෙන ගියා. මේක කොහොමද දිනා ගන්න? නෑ දැන් ඇත්තටම ඉස්සර මැද කොළඹනේ වැඩිම ඡන්දදායක දැන් මැද කොළඹ ඡන්ද 120,000යි තියෙන්නේ. හෝමාගම තියෙනවා 210,000. ඔව් ඒ වගේම කඩුවෙලයි කැස්බෑවේ දෙකේම 102,000 කිට්ටුයි ඡන්ද. හරි මේවා තමයි දැන් ඡන්ද. දවැන්ත ප්‍රදේශ, ඒ වගේම සිංහල ප්‍රදේශ. මේවැයි මේ ගිහිල්ලා මැද කොළඹ දේශපාලනේ, කොළොන්නාවේ දේශපාලනේ මේවැය කරන්න බෑ. මේවා වෙනස්. මේ වෙනස් දේශපාලනයට ගැලපෙන මේ වගේ මේවා ඉන්නේ වෘත්තීය මට්ටමේ. ඒ වෘත්තීය මට්ටමේ ඇයට ගැලපෙන දේශපාලනයක් කරා මාරු වේ. මැද පන්ති දේශපාලන. මම ඔය මාරු වේතු. බොහොම ස්තුතියි මං හිතන්නේ අපි මේ මෙතනින් එහාට ජයග්‍රහණය කරපු අපිට කතා කරන්න ගොඩක් දේවල් නැහැ. අපිට තව කාලයක් ඇද්දී බොහෝ දේවල් හම්බ වෙයි. බොහොම ස්තුතියි අපි තුමනේ හිටපන් තුමනේ සෙන්ටර් තව. අපි යලි හම්බෙමු.